අපි අද කතා කරන්නේ අංශුවක් මත ක්‍රියා කරන ඒකතල බල පද්ධති කියන පාඩමේ 5 වෙනි කොටස. මේ කොටසේදී අපි බල පද්ධතියක සමතුලිතතාවය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ යටතේදී අපි බල දෙකක සමතුලිතතාවය ගැනත් බල තුනක සමතුලිතතාවය ගැනත් කතා කරනවා. බල තුනක සමතුලිතතාවයේ යටතේ අපි බල ත්‍රිකෝණ ප්‍රමේයයත් ලාමි ප්‍රමේයයත් ගැන කතා කරනවා. අපි පසුගිය කොටසෙන් කතා කරා ඒකතල බල පද්ධතියක සම්ප්‍රයුක්තය හොයන්න බහුවස්ත්‍ර ක්‍රමය භාවිත කරන ආකාරය. ඒ වගේම තමයි අපි බල විභේදනය ගැනත් කතා කරා. බල පද්ධතියක සම්ප්‍රයුක්තය හොයන්න අපිට ගැටලු විසඳීමේදී පහසෙන්ම භාවිත කරන්න පුළුවන් ක්‍රමයක් විදිහට බල විභේදනය අපි ඉගෙන ගත්තා. දී ඇති බල පද්ධතියක් විභේදනය කරද්දී අපි එකිනෙකට ලම්බක දිශා දෙකකට තමයි විභේදනය කරන්නේ. එහෙම කරන්නේ අපි ගැටලු විසඳීමේ පහසුවට. මේ දේවල් තමයි අපි පසුගිය කොටසෙන් ඉගෙන ගත්තේ. දැන් අපි අද පාඩමට එමු. අංශුවක් මත ක්‍රියා කරන ඒකතල බල පද්ධතියක සම්ප්‍රයුක්තය ශුන්‍ය වෙනවා නම් ඒ බල පද්ධතිය සමතුලිතතාවයේ පවතිනවා කියලා කියනවා. අංශුවක් මත ක්‍රියා කරන ඒකතල බල පද්ධතියක සම්ප්‍රයුක්තය ශුන්‍ය වේ නම් එම බල පද්ධතිය සමතුලිතතාවයේ පවතී. දැන් අපි බල දෙකක සමතුලිතතාවය ගැන ඊළඟට කතා කරමු. බල දෙකක සමතුලිතතාවය අංශුවක් මත බල දෙකක් ක්‍රියා කිරීම නිසා එම අංශුව සමතුලිතතාවයේ පවතී නම් එම බල දෙක විශාලත්වයෙන් සමාන එකම රේඛාවේ ක්‍රියා කරන නමුත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල දෙකක් විය යුතුය. අංශුවක් මත බල දෙකක් ක්‍රියා කිරීමෙන් ඒ අංශුව සමතුලිතතාවයේ පවතින නම් ඒ බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ, එකම රේඛාවේ ක්‍රියා කරන්න ඕනේ, ඒ වුණාට දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. විශාලත්වයෙන් සමාන එකම රේඛාවේ ක්‍රියා කරන නමුත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල දෙකක් අංශුවක් මත ක්‍රියා කරනවා නම් ඒ අංශුව සමතුලිතතාවයේ පවතිනවා. එතකොට අංශුවක් සමතුලිතව පවතින නම් මොකද වෙන්න ඕනේ? ඒ අංශුව මත ක්‍රියා කරන බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ, එකම රේඛාවේ ක්‍රියා කරන්න ඕනේ, නමුත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒක අනිත් පැත්තට කිව්වොත් විශාලත්වයෙන් සමාන එකම රේඛාවේ ක්‍රියා කරන නමුත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල දෙකක් අංශුවක් මත ක්‍රියා කරනවා නම් ඒ අංශුව සමතුලිතතාවයේ පවතිනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට අපි අංශුවක් මත යම්කිසි දිශාවකට බලයක් ක්‍රියා කරනවා. එතකොට මේ අංශුව මතම ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට මේ ආකාරයෙන් බලයක් ක්‍රියා කරනවා. එතකොට මේ අංශුව මත සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වෙනවා. ඒ නිසා ඒ අංශුව සමතුලිතතාවයේ පවතිනවා. ඊළඟට අපි බල තුනක සමතුලිතතාවය ගැන කතා කරමු. අංශුවක් සමාන්තර නොවන ඒකතල බල තුනක් යටතේ සමතුලිතතාවයේ පවතී නම් බල තුනෙන් ඕනෑම බල දෙකක සම්ප්‍රයුක්තය තුන්වෙනි බලයට විශාලත්වයෙන් සමාන වන අතර දිශාවෙන් ප්‍රතිවිරුද්ධව එකම ක්‍රියාරේඛාවේ පවතී. අංශුවක් සමාන්තර නොවන ඒකතල බල තුනක් යටතේ සමතුලිතතාවයේ පවතී නම් ඒ බල තුනෙන් ඕනෑම බල දෙකක සම්ප්‍රයුක්තය තුන්වෙනි බලයට, ඒ කියන්නේ ඉතිරි බලයට විශාලත්වයෙන් සමාන වන අතර දිශාවෙන් ප්‍රතිවිරුද්ධව එකම ක්‍රියාරේඛාවේ පවතින ඕනේ. අපි ඒක මේ ආකාරයෙන් රූප සටහනකින් පැහැදිලි කරගමු. ලක්ෂයක් මත මේ ආකාරයෙන් බල තුනක් ක්‍රියා කරනවා. සමාන්තර නොවන එකතල බල තුනක් ක්‍රියා කරනවා. එතකොට මෙන්න මේ බල දෙකේ සම්ප්‍රයුක්තය අපිට බල සමාන්තරාශ්‍ර නියමයේ මගින් ලබා ගන්න පුළුවන්. අපි ඒක රූප සටහනකින් මේ විදිහට දක්වමු. මෙන්න මේ බල දෙකේ සම්ප්‍රයුක්තය අපිට මෙන්න මේ ආකාරයෙන් ලබා ගන්න පුළුවන් බල සමාන්තරාශ්‍ර නියමයේ ඇසුරින්. එතකොට මේකෙන් මෙතනින් කියන්නේ ඕනෑම බල දෙක සම්ප්‍රයුක්තයේ තුන්වෙනි බලයට විශාලත්වයෙන් සමාන වන අතර දිශාවෙන් ප්‍රතිවිරුද්ධව එකම ක්‍රියාරේඛාවේ පවතිනවා. මෙන්න මේ බල දෙක ගත්තොත් ඒ බල දෙකේ සම්ප්‍රයුක්තය අපි මේ ආකාරයෙන් ලබා ගත්තා. එතකොට දැන් මේ බල පද්ධතියේ තියෙන බල දෙකයි. මෙන්න මේ බලය සහ මේ බලය.
එතකොට අංශුවක් බල දෙකක් යටතේ සමතුලිත වෙන්න නම් සමතුලිතතාවයේ පවතිනවා නම් මොකද වෙන්නේ? ඒ බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. එකම ක්‍රියාරේඛාවේ ක්‍රියා කරනවා නමුත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල දෙකක් වෙන්න ඕනේ. ඒ නිසා මෙතනත් ඒ දෙයමයි වෙන්නේ. ඕනෑම බල දෙකක් ගත්තොත් ඒ බල දෙකේ සම්ප්‍රයුක්තය එහෙනම් තුන්වෙනි බලයට විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ, දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ, ඒ වගේම එකම ක්‍රියාරේඛාවේ පවතිනවා. ඊළඟට ඒකම අපිට මේ විදිහටත් කියන්න පුළුවන්, අංශුවක් මත සමාන්තර නොවන ඒකතල බල තුනක් ක්‍රියා කරන හැම වෙලාවෙදිම ඒ සෑම බල යුගලයකම සම්ප්‍රයුක්තය තුන්වෙනි බලයට විශාලත්වයෙන් සමානව නමුත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධව එකම රේඛාවේ ක්‍රියා කරනවා නම් ඒ බල පද්ධතිය සමතුලිතතාවයේ පවතිනවා. ඒ කියන්නේ මේ විදිහට අංශුවක් මත ඒකතල බල තුනක් ක්‍රියා කරනකොට ඒ බල හැම බල යුගලයකම සම්ප්‍රයුක්තය තුන්වෙනි පාදයට විශාලත්වයෙන් සමානව දිශාවෙන් ප්‍රතිවිරුද්ධව එකම රේඛාවේ ක්‍රියා කරනවා නම් මෙන්න මේ බල පද්ධතිය සමතුලිතතාවයේ පවතිනවා. ඊළඟට අපි ඒකතල බල තුනක සමතුලිතතාවය ගැන කතා කරන්න පුළුවන් තව ප්‍රමේයකට එමු. බල ත්‍රිකෝණ ප්‍රමේය. අංශුවක් මත ක්‍රියා කරන සමාන්තර නොවන ඒකතල බල තුනක් ත්‍රිකෝණයක අනුපිළිවෙලට ගත් පාද ඔස්සේ විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපණය කළ හැකි නම් එම බල පද්ධතිය සමතුලිතතාවයේ පවතී. මේ විදිහට අංශුවක් මත ක්‍රියා කරන සමාන්තර නොවන ඒකතල බල තුනක් ගත්තොත් ඒ බල තුන මෙන්න මේ ආකාරයෙන් ත්‍රිකෝණයක අනුපිළිවෙලට ගත් පාද ඔස්සේ විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපණය කරන්න පුළුවන් නම් මේ බල පද්ධතිය සමතුලිතතාවයේ පවතිනවා කියලා කියනවා. දැන් අපි බල ත්‍රිකෝණ ප්‍රමේය ආශ්‍රයෙන් අපිට භාවිත කරන්න පුළුවන් ප්‍රකාශනයක් ලබා ගන්න ආකාරය බලමු. ඒ සඳහා මේ බල පද්ධතිය සලකන්න. PQS කියලා සමාන්තර නොවන ඒකතල බල තුනක් අංශුවක් මත ක්‍රියා කරනවා. P හා Q බල දෙක අතර කෝණය ඇල්ෆා, Q හා S බල දෙක අතර කෝණය බීටා. ඒ වගේම P හා S බල දෙක අතර කෝණය ගැමා කියලා ගමු. දැන් ඉස්සලම් අපි මෙන්න මේ P බලය AB රේඛා ඛණ්ඩය මගින් මේ ආකාරයෙන් විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපණය කරගමු. ඊළඟට P හා Q බල දෙක අතර කෝණය ඇල්ෆා නිසා අපි Q බලය නිරූපණය කරද්දී AB රේඛා ඛණ්ඩයත් සමග ඇල්ෆා කෝණයක් හදන විදිහට BC රේඛා ඛණ්ඩය මගින් Q බලය විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපණය කරගන්නවා. ඊළඟට Q හා S බල දෙක අතර කෝණය බීටා වන නිසා Q බලය නිරූපණය කරන BC රේඛා ඛණ්ඩයත් සමග බීටා කෝණයක් හදන විදිහට CA රේඛා ඛණ්ඩය මගින් S බලය විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපණය කර ගන්නවා. එතකොට එතනින් අපිට මේ P හා S බල දෙක අතර කෝණය වන ගැමා මේ ආකාරයෙන් නිකම්ම ලැබෙනවා. දැන් අපි මේ සමතුලිත බල පද්ධතිය ත්‍රිකෝණයක අනුපිළිවෙලට ගත් පාද මගින් නිරූපණය කරගෙන ඉවරයි. අපි PQS කියන බලපද්ධතිය මේ ආකාරයෙන් ත්‍රිකෝණයක අනුපිළිවෙලට ගත් පාද ඔස්සේ විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපණය කරගත්තා. එහෙනම් අපි මේ P කියන බලය ගත්තොත් අපිට කියන්න පුළුවන් P අනුලෝමව සමානුපාතිකයි AB කියලා. මොකද P කියන බලය අපි AB රේඛා ඛණ්ඩයෙන් විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපණය කරගත්තා. එහෙනම් P බලයේ විශාලත්වය වන P අනුලෝමව සමානුපාතික වෙනවා ABට. එහෙනම් එතනින් අපිට ලියන්න පුළුවන් P සමානයි K1 වතාවක් AB කියලා. K1 කියන්නේ සමානුපාතික නියතය. මෙතනින් අපිට ලියන්න පුළුවන් P බෙදීම AB සමානයි K1 කියලා. ඊළඟට Q කියන බලය BC රේඛා ඛණ්ඩය මගින් විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපණය වන නිසාත් S කියන බලය CA කියන රේඛා ඛණ්ඩය මගින් විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපණය වන නිසාත් මෙන්න මේ ආකාරයටම අපිට Q සහ S බල සඳහාත් ප්‍රකාශන දෙකක් ලබා ගන්න පුළුවන්.
අපි මේ ප්‍රකාශන තුන සැලකීමෙන් අපිට මෙන්න මේ ආකාරයේ ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන්. PQS කියන බල තුන අතර මෙන්න මේ ආකාරයේ සම්බන්ධතාවයක් අපිට ලබා ගන්න පුළුවන්. P බෙදීම AB සමානයි Q බෙදීම BC සමානයි S බෙදීම CA කියලා. ඒ කියන්නේ P බලයේ විශාලත්වයේ බෙදීම P බලයේ නිරූපණය කරපු AB රේඛා ඛණ්ඩයේ දිග සමානයි Q බලයේ විශාලත්වයේ බෙදීම Q බලයේ නිරූපණය කරපු BC රේඛා ඛණ්ඩයේ දිග සමානයි S බලයේ විශාලත්වයේ බෙදීම S බලයේ නිරූපණය කරපු CA රේඛා ඛණ්ඩයේ දිග. මේ ආකාරයට බල ත්‍රිකෝණ ප්‍රමේය භාවිතයෙන් අපිට ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට බල ත්‍රිකෝණ ප්‍රමේයයේ විලෝමය. අංශුවක් මත ක්‍රියා කරන සමාන්තර නොවන ඒකතල බල තුනක් යටතේ පද්ධතිය සමතුලිතතාවයේ පවතී නම් එම බල තුන ත්‍රිකෝණයක අනුපිළිවෙලටගත් පාද ඔස්සේ විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපණය කරන්න පුළුවන්. අංශුවක් මත ක්‍රියා කරන සමාන්තර නොවන ඒකතල බල තුනක් යටතේ පද්ධතිය සමතුලිතතාවයේ පවතිනවා නම් ඒ බල තුන ත්‍රිකෝණයක අනුපිළිවෙලටගත් පාද ඔස්සේ විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපණය කරන්න පුළුවන්. මේක තමයි බල ත්‍රිකෝණ ප්‍රමේයයේ විලෝමයෙන් කියන්නේ. ඊළඟට අපි ලාමි ප්‍රමේය ගැන කතා කරමු. අංශුවක් මත ක්‍රියා කරන ඒකතල බල තුනක් යටතේ එම අංශුව සමතුලිතතාවයේ පවතී නම් එක් එක් බලය ඉතිරි බල දෙක අතර කෝණයේ සයිනයට අනුලෝමව සමානුපාතික වේ. අංශුවක් මත ක්‍රියා කරන ඒකතල බල තුනක් යටතේ එම අංශුව සමතුලිතතාවයේ පවතී නම් එක් එක් බලය ඉතිරි බල දෙක අතර කෝණයේ සයිනයට අනුලෝමව සමානුපාතික වේ. මේක තමයි ලාමි ප්‍රමේයෙන් කියන්නේ. ඊළඟට අපි මේ ලාමි ප්‍රමේය මගින් අපිට ලැබෙන ප්‍රකාශනය ලබා ගන්න ආකාරය බලමු. අංශුවක් මත රූපයේ දැක්වෙන පරිදි PQS බල තුන ක්‍රියා කිරීම නිසා පද්ධතිය සමතුලිතතාවයේ පවතිනවා කියලා ගමු. එහෙනම් ලාමි ප්‍රමේයෙන් අපිට කියන්න පුළුවන් P අනුලෝමව සමානුපාතිකයි sin α කියලා. P අනුලෝමව සමානුපාතිකයි sin α. මොකද ලාමි ප්‍රමේයෙන් කිව්වේ ලක්ෂයක් මත ක්‍රියා කරන ඒකතල බල තුනක් යටතේ ඒ බල පද්ධතිය සමතුලිතතාවයේ පවතිනවා නම් එක් එක් බලය ඉතිරි බල දෙක අතර කෝණයේ සයිනයට අනුලෝමව සමානුපාතික වෙනවා කියලා. හොඳයි. දැන් අපි මේ සලකපු බල පද්ධතියත් සමතුලිතතාවයේ පවතිනවා. එහෙනම් එක් එක් බලය ඉතිරි බල දෙක අතර කෝණයේ සයිනයට අනුලෝමව සමානුපාතිකයි කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් P අනුලෝමව සමානුපාතික වෙනවා sin α-ට. Q අනුලෝමව සමානුපාතික වෙනවා sin β-ට. ඒ වගේම S අනුලෝමව සමානුපාතික වෙනවා sin γ-ට. ඊළඟට P අනුලෝමව සමානුපාතිකයි sin α කියන එක සැලකුවොත් එමගින් අපිට ලියා ගන්න පුළුවන් P සමානයි K1 sin α කියලා. K1 කියන්නේ සමානුපාතික නියතය. මෙතනින් අපිට ලැබෙනවා P බෙදීම sin α සමානයි K1 කියලා. මේ ආකාරයටම අපිට මෙන්න මේ ප්‍රකාශන දෙකත් ලබා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ප්‍රකාශන තුන භාවිත කරලා අපිට මේ ආකාරයෙන් P, Q, S අතර සම්බන්ධතාවයක් ලබා ගන්න පුළුවන්. මේ තුන භාවිතයෙන් අපිට ලැබෙන ප්‍රකාශනය වෙන්නේ P බෙදීම sin α සමානයි Q බෙදීම sin β සමානයි S බෙදීම sin γ. P බෙදීම sin α සමානයි Q බෙදීම sin β සමානයි S බෙදීම sin γ. අපි මේක සයින් සූත්‍රය ආශ්‍රයෙන් උත්සාධනය කරමු. අංශුවක් මත PQS කියලා බල තුනක් ක්‍රියා කරනවා
ඒ බල පද්ධතිය සමතුලිතතාවයේ තියෙනවා. අපි මීට කලින් බල ත්‍රිකෝණ ප්‍රමේයයේ විලෝමය යටතේ ඉගෙන ගත්තා ලක්ෂයක් මත ක්‍රියා කරන ඒකතල බල තුනක් යටතේ ඒ පද්ධතිය සමතුලිතතාවයේ පවතිනවා නම් එය ඒ බල තුන ත්‍රිකෝණයක අනුපිළිවෙලටගත් පාදෝස්සේ විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපණය කරන්න පුළුවන් කියලා. දැන් මේ බල තුන යටතේ පද්ධතිය සමතුලිතතාවයේ පවතින නිසා අපිට මේ බල තුන මේ ආකාරයෙන් ත්‍රිකෝණයක අනුපිළිවෙලටගත් පාදෝස්සේ විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපණය කරගන්න පුළුවන්. අපි P බලය AB රේඛා ඛණ්ඩයෙන් නිරූපණය කරගමු. එතකොට P හා Q බල දෙක අතර කෝණය ගැමා වන නිසා මෙතන බාහිර කෝණය ගැමා කියලා අපිට ලකුණු කරගන්න පුළුවන්. ඊළඟට Q බලය මේ ආකාරයෙන් BC රේඛා ඛණ්ඩය මගින් විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපණය කරගමු. මේ ආකාරයෙන් අපිට පුළුවන් PQS බල තුන ABC ත්‍රිකෝණයේ අනුපිළිවෙලටගත් පාදෝස්සේ විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපණය කරගන්න. එතකොට මේ බාහිර කෝණය ගැමා වන නිසා අපිට අභ්‍යන්තර කෝණය පයිරින ගැමා කියලා ලියාගන්න පුළුවන්. ඒ වගේම මෙතනත් අභ්‍යන්තර කෝණය පයිරින ඇල්ෆා කියලා ලියාගන්න පුළුවන්. මේ ආකාරයෙන් අපිට අවශ්‍ය කෝණත් හොයාගන්න පුළුවන්. දැන් අපි සයින් සූත්‍රය භාවිත කරමු. සයින් සූත්‍රයෙන් අපිට ලැබෙනවා AB බෙදීම සයින් පයිරින ඇල්ෆා සමාන වෙනවා BC බෙදීම සයින් පයිරින බීටා සමානයි AC බෙදීම සයින් පයිරින ගැමා. මේ නිසා තමයි අපි අභ්‍යන්තර කෝණ ටික කලින් හොයාගත්තේ. ඊළඟට AB කියන්නේ P බලයේ විශාලත්වය. BC කියන්නේ Q බලයේ විශාලත්වය. ඒ වගේම AC කියන්නේ S බලයේ විශාලත්වය. එහෙනම් මෙතනින් අපිට ලැබෙනවා P බෙදීම සයින් ඇල්ෆා සමානයි Q බෙදීම සයින් බීටා සමානයි S බෙදීම සයින් ගැමා කියලා. මොකද ඕගොල්ලෝ දන්නවා සයින් පයි ඍණ තීටා කියන්නේ සයින් තීටාට. ඒ නිසා අපිට සයින් සූත්‍රය ආශ්‍රයෙන් මේ ලබාගත් ප්‍රකාශනයේ භාවිතයෙන් මෙන්න මේ ප්‍රකාශනයට එන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලෝ දැනගත යුතු තවත් දෙයක් තමයි ලාමි ප්‍රමේයයේ විලෝමය සත්‍ය වෙන්නේ නැහැ. ලාමි ප්‍රමේයයේ විලෝමය සත්‍ය වෙන්නේ නැහැ. අපි මේකට පොඩි උදාහරණයක් බලමු. මේ ආකාරයෙන් බලපද්ධති දෙකක් සලකන්න. මේ බලපද්ධතිය සමතුලිත වෙනවා. මේ බලපද්ධතිය සමතුලිත වෙන්නේ නැහැ. මේ බලපද්ධතිය දිහා බැලුවහමත් ඕගලන්ට පේනවා මේ බලපද්ධතිය සමතුලිත නැහැ කියලා. මොකද අපි මේ බලපද්ධතිය තිරසට විභේදනය කළොත් මේ P2 හා P3 බල දෙක මගින් ලැබෙන තිරස් සංරක්ෂක දෙක තුලනය කිරීමට ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට තිරස් බලයක් නැහැ. එතරින්ම ඔගලන්ට පේනවා මේ බලපද්ධතිය සමතුලිත නැහැ කියලා. දැන් අපි ආපහු මේ මුල් බලපද්ධතිය දිහා බලමු. මේ මුල් බලපද්ධතිය සමතුලිතයි. ඒකේ P1, P2 හා P3 කියන බල තුන P බලයට සමාන වෙනවා කියලා අපි ගමු. ඊළඟට මේ බලපද්ධතිය සමතුලිත නිසා අපිට මේකට ලාමි ප්‍රමේය යොදන්න පුළුවන්. එතකොට ලාමි ප්‍රමේයට අනුව අපි ඔගලන්ට මතක ඇති සූත්‍රයක් සාධනය කරගත්තා. අන්න ඒක භාවිතයෙන් අපිට වෙන මේ ආකාරයෙන් ප්‍රකාශනයක් ලියාගන්න පුළුවන්. P1 බෙදීම sin 120 සමානයි P2 බෙදීම sin 120 සමානයි P3 බෙදීම sin 120. P1, P2, P3 කියන තුන්දෙනාම Pට සමාන වෙනවා. ඒ නිසා ඒ වෙනුවට අපි P කියලා ලියාගන්නවා. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා sin 120 sin 60ට සමාන වෙනවා. ඒක ඔයගොල්ලෝ ත්‍රිකෝණමිතිය පාඩමේදී ඉගෙනගෙන තියෙනවා. ඒ අනුව අපිට මෙන්න මේ බලපද්ධතිය සඳහා මෙන්න මේ ආකාරයෙන් ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන්. අපි දැන් මේ අසමතුලිත බලපද්ධතිය සලකමු. ඔයගොල්ලෝ දන්නවා ලාමි ප්‍රමේය භාවිත කරන්න පුළුවන් සමතුලිත බලපද්ධතියක් සඳහා. සමතුලිත බලපද්ධතියක
එක් බලය ඉතිරි බල දෙක අතර කෝණේ සයිනයට අනුලෝමව සමානුපාතික වෙනවා කියලා තමයි ලාමි ප්‍රමේයෙන් කියන්නේ. අපි දැන් පොඩ්ඩකට මේ බලපද්ධතිය සමතුලිත නැහැ කියන එක අමතක කරලා මේ බලපද්ධතිය සඳහා ලාමි ප්‍රමේයෙන් අපි ලබාගත් සූත්‍රය යොදමු. ඒ අනුව අපිට එතනින් ලියාගන්න පුළුවන් P1 බෙදීම සයින් 60 සමානයි P2 බෙදීම සයින් 240 සමානයි P3 බෙදීම සයින් 60 කියලා. එතකොට අපි මෙතනදීත් ගන්නවා P1, P2, P3 කියන තුන්දෙනාම Pට සමාන වෙනවා කියලා. ඒ අනුව P1, P2, P3 සඳහා අපිට මේ ආකාරයෙන් P කියලා ලියාගන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලෝ දන්නවා සයින් 240 සයින් 60ට සමාන වෙනවා කියලා. ඒ අනුව මේ බලපද්ධතිය සඳහා අපිට මේ ආකාරයෙන් ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන්. නමුත් අපි දන්නවා ඇත්තටම මේ බලපද්ධතිය සමතුලිත නැහැ කියලා. ඒ නිසා අපිට කියන්න බෑ එක් බලය ඉතිරි බල දෙක අතර කෝණයේ සයිනයට අනුලෝමව සමානුපාතික වූ පමණින් එම බලපද්ධතිය සමතුලිත වෙනවා කියලා. ලාමි ප්‍රමේයෙන් කියන්නේ සමතුලිත බලපද්ධතියක් සඳහා එක් බලය ඉතිරි බල දෙක අතර කෝණයේ සයිනයට අනුලෝමව සමානුපාතිකයි කියලා. අපිට ඒකේ අනිත් පැත්ත කියන්න බෑ. ඒක ඕගලන්ට මේ උදාහරණයෙන් හොඳටම පැහැදිලි වෙනවා. මේ දක්වා කතා කරපු දේවල් වලට අමතරව ඔගොලු දැනගත යුතු තවත් දෙයක් තමයි අංශුවක් මත ක්‍රියා කරන ඒකතල බල පද්ධතියක් සමතුලිත වීම සඳහා ඒ බල පද්ධතියේ සම්ප්‍රයුක්තය ශුන්‍ය වෙන්න ඕනේ. තවත් විදිහකින් කිව්වොත් ඒ බල පද්ධතියේ එකිනෙකට ලම්බ දිශා දෙකක් ඔස්සේ විභේදනවල වීජයික්‍ය වෙන වෙනම ශුන්‍ය වෙන්න ඕනේ. ඒ වගේම තමයි අංශුවක් මත ඒකතල බල පද්ධතියක් ක්‍රියා කරද්දී ඒ බල පද්ධතියේ එකිනෙකට ලම්බ ඕනෑම දිශා දෙකක් ඔස්සේ විභේදනවල වීජයික්‍යයන් වෙන වෙනම ශුන්‍ය වෙනවා නම් ඒ බල පද්ධතිය සමතුලිතතාවයේ පවතිනවා. තවත් විදිහකින් කිව්වොත් අංශුවක් මත ක්‍රියා කරන ඒකතල බල පද්ධතියක සම්ප්‍රයුක්තය ශුන්‍ය වෙනවා නම් ඒ බල පද්ධතිය සමතුලිතතාවයේ පවතිනවා. අපි මේ දේ පාඩම පටන් ගද්දිත් ඔගලන්ට මතක් කරා. මං හිතනවා ඔගලන්ට ඒක මතක ඇති කියලා. දැන් අපි මේ කතා කරපු දේවල් භාවිතයෙන් ගැටළු විසඳන ආකාරය බලමු. පළවෙනි උදාහරණය අංශුවක් මත ක්‍රියා කරන පහත දැක්වෙන බලපද්ධතිය සමතුලිතතාවයේ පවතිනවා නම් P හා Q බල දෙකෙහි විශාලත්ව සොයන්න. බලපද්ධතිය සමතුලිතතාවයේ තියෙන නිසා එකිනෙකට ලම්බ දිශා දෙකක් ඔස්සේ විභේදනවල වීජයික්‍ය ශුන්‍ය වෙනවා. අපි ඒක මීට සුළු මොහොතකට කලින් ඉගෙන ගත්තා. ඒ නිසා අපි දැන් පද්ධතිය තිරසට හා සිරසට විභේදනය කරමු. අපි මෙතන තිරසට හා සිරසට විභේදනය කරන්නේ අපේ පහසුවට. මොකද ඔගොල්ලෝ මේ බල පද්ධතිය දිහා බැලුවොත් ඔගලන්ට පේනවා මේ බල තුනෙන් දෙකක් සිරසටයි තිරසටයි පිහිටන්නේ. එතකොට ඉතුරු බලය අපිට සිරසට තිරසට විභේදනය කරගන්න ලේසියි. ඒ නිසා තමයි අපි මේ බල පද්ධතිය සිරසට හා තිරසට විභේදනය කරන්නේ. අපි ඉස්සෙල්ලාම බලපද්ධතිය සමතුලිතතාවයේ සලකලා තිරසට විභේදනය කරමු. තිරසට විභේදනය කරාම එන්නේ P ඍණ 2 cos 30. පද්ධතිය සමතුලිතතාවයේ පවතින නිසා මේක බිඳුවට සමාන වෙනවා. මොකද බලපද්ධතිය සමතුලිතතාවයේ පවතිනවා නම් සම්ප්‍රයුක්තය ශුන්‍ය වෙන්න ඕනේ. ඒ කියන්නේ එකිනෙකට ලම්බ දිශා දෙකක් ඔස්සේ විභේදනවල වීජයික්‍යයන් වෙන වෙනම ශුන්‍ය වෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි තිරසට විභේදනයේ ලැබෙන සංරචකයේ වීජයික්‍ය ශුන්‍ය කරේ. එතනින් අපිට ලැබෙනවා P සඳහා නිව්ටන් මූල 3 කියලා. දැන් අපි නැවතත් බල සමතුලිතතාවයේ සලකලා සිරසට විභේදනය කරමු. සිරසට විභේදනය කරද්දී එන්නේ Q ඍණ 2 sin 30. අපි ඒක නැවතත් බිඳුවට සමාන කරනවා. මොකද මේ බලපද්ධතිය සමතුලිතතාවයේ පවතින නිසා. එතනින් අපිට ලැබෙනවා Q සමානයි නිව්ටන් 1 කියලා.
මේ ආකාරයෙන් අපිට p හා q බල දෙක ඉතාමත් ලේසියෙන් හොයාගන්න පුළුවන්. දෙවැනි උදාහරණය අංශුවක් මත ක්‍රියා කරන පහත බල පද්ධතිය සමතුලිතතාවයේ පවතී නම් p හා q බල දෙකෙහි විශාලත්ව සොයන්න. මේකේ දීලා තියෙනවා මේ බල පද්ධතිය සමතුලිතතාවයේ පවතිනවා කියලා. එහෙනම් අපි දන්නවා බල පද්ධතියේ සම්ප්‍රයුක්තය ශුන්‍ය වෙන්න ඕනේ. ඒ කියන්නේ එකිනෙකට ලම්බ දිශා දෙකක් ඔස්සේ විභේදනවල වීජයිකයන් ශුන්‍ය වෙනවා. එතකොට අපිට පුළුවන් ඕනම් කලින් ගානේදී වගේ සිරසට හා තිරසට මේ බලපද්ධතිය විභේදනය කරන්න. නමුත් ඊට වඩා ලේසි මේ බලපද්ධතිය මේ නොදන්නා එක් බලයක් ක්‍රියා කරන දිශාවට සහ ඊට ලම්බක දිශාවට විභේදනය කරන එක. මොකද එතනින් අපිට සුළු කිරීම් අඩුවෙන් ගාන හදන්න පුළුවන්. සිරසට හා තිරසට විභේදනය කරන එක වරදක් නැහැ. නමුත් එතෙන්දී සුළු කිරීම ටිකක් දීර්ඝයි. මොකද ඔගොල්ලෝ හිතන්න මේක දැන් තිරසට විභේදනය කරොත් එතනින් අපිට සමීකරණයක් ලැබෙනවා p හා q දෙකම ඉන්න. මෙයව සිරසට විභේදනය කරාමත් p හා q දෙකම තියෙන සමීකරණයක් තමයි ලැබෙන්නේ. එතකොට සමගාමි සමීකරණ දෙක විසඳලා අපිට p හා q හොයාගන්න වෙනවා. නමුත් ඊට වඩා ලේසි අපි දැන් මේ හදන්න යන විදිහට ගාන හැදුවොත් අපි ගමු අපි දැන් මේ බලපද්ධතිය q බලයේ දිශාවට සහ ඊට ලම්බ දිශාවට විභේදනය කරමු. අපි ඉස්සෙල්ලාම පද්ධතියේ සමතුලිතතාවයේ සලකලා q බලයට ලම්බ දිශාවට විභේදනය කරමු. q බලයට ලම්බ දිශාවට විභේදනය කරද්දී q බලය එන්නේ නැහැ. අපිට එනවා p sin 60 කියලා. ඒ වගේම මෙයාගෙන් එනවා 3 sin 30. එයා ඍණ කියලා ගන්නෙ මොකද අපි සලකන්නේ මෙන්න මේ දිශාවට. එතනින් අපිට p බලය ඉතාමත් ලේසියෙන් හොයාගන්න පුළුවන් නිව්ටන් මූල 3 කියලා. ඊළඟට අපි පද්ධතියේ සමතුලිතතාවය සලකලා q බලයේ දිශාවට විභේදනය කරමු. q බලයේ දිශාවට විභේදනය කරද්දී අපිට සංරචක ලැබෙනවා q ධන p cos 60 ඍණ 3 cos 30. එතකොට එතනින් දැන් අපි p කලින් හොයාගත්තා. ඒ p අපි මෙතනට ආදේශ කරමු. එතකොට අපිට q නිකම්ම ලැබෙනවා q සමානයි නිව්ටන් මූල 3 කියලා. මේ විදිහට ඉතාමත් ලේසියෙන් මේ ගාන හදන්න පුළුවන්. එතකොට අපි ගානක් දුන්නහම මේ බලපද්ධතියක් මොන දිශාවට විභේදනය කරොත්ද ඉතාමත් සුදුසු කියලා බලලා ඒ දිශාවන් වලට විභේදනය කරාම අපිට ගාන ඉතාමත් ලේසියෙන් සුළු කිරීම් අඩුවෙන් ගාන විසඳ ගන්න පුළුවන්. තුන්වෙනි උදාහරණය අංශුවක් මත ක්‍රියා කරන පහත බලපද්ධතිය සමතුලිතතාවයේ පවතී නම් p හා q බල දෙකෙහි විශාලත්ව හොයන්න ඕනේ. එතකොට මේ ගානත් අපි සිරසට හා තිරසට විභේදනය කරොත් මොකද වෙන්නේ? දීර්ඝ සුළු කිරීමකට යන්න වෙනවා. අපි බලමු ඊට වඩා පහසු විදිහක්. බලන්න මේ p හා q බල දෙක අතර කෝණය. මේ බල දෙක අතර කෝණය පයි බෙදීම දෙකක් වෙනවා. එහෙනම් අපිට ලේසි නේද මේ බල දෙක මේ බල පද්ධතිය p හා q බල දෙකේ දිශාවන් වලට විභේදනය කරගන්න එක. මොකද දැන් මේ බලපද්ධතිය සමතුලිතතාවයේ තියෙනවනේ. එහෙනම් ඒකෙන් කියනවා සම්ප්‍රයුක්තය ශුන්‍ය වෙන්න ඕන කියලා. සම්ප්‍රයුක්තය ශුන්‍ය වෙනවා කියන්නේ එකිනෙකට ලම්බ දිශා දෙකක් ඔස්සේ විභේදනවල වීජයිකයන් ශුන්‍ය වෙන්න ඕනේ. එහෙනම් අපි ගානක් දුන්නහම බලපද්ධතිය දිහා බලලා සුදුසු ලම්බ දිශා දෙකක් තෝරගන්න ඕනේ විභේදනය කරන්න. දැන් අපි මේ ගානට අනුව ඉතාමත් සුදුසු වෙන්නේ මේ p හා q බල දෙකෙහි දිශාවන් වලට මේ පද්ධතිය විභේදනය කරන එක. මොකද p හා q බල දෙක අතර කෝණය අංශක 90ක්. එහෙමත් නැත්නම් පයි බෙදීම දෙකක් වෙන නිසා. දැන් අපි බල පද්ධතිය සමතුලිතතාවයේ සලකලා q බලයේ දිශාවට විභේදනය කරමු. q බලයේ දිශාවට විභේදනය කරද්දී p වලින් බලපෑමක් වෙන්නේ නැහැ. මොකද p බලය ඊට ලම්බකව ක්‍රියා කරන නිසා. එතකොට අපිට එන්නේ q ඍණ 3 cos pi බෙදීම 6. එතනින් අපිට q බලයේ විශාලත්වය මේ ආකාරයෙන් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි පද්ධතිය සමතුලිතතාවයේ සලකලා p බලයේ දිශාවට විභේදනය කරමු. එතකොට එන්නේ p
ඍණ 3යි සයින් පයි බෙදීම 6. Q බලයේ විශාලත්වයක් මෙතනට අදාළ වෙන්නේ නැහැ. එතකොට P ඍණ 3යි සයින් පයි බෙදීම 6 අපි බිඳුවට සමාන කරනවා. මොකද මේ පද්ධතිය සමතුලිතතාවයේ තියෙන නිසා. එතනින් අපිට P බලයේ විශාලත්වය නිව්ටන් 3 බෙදීම 2යි කියලා ලබා ගන්න පුළුවන්. මේ විදිහට ඉතාමත් ලේසියෙන් අපිට ගැටලුව විසඳන්න පුළුවන් අපි ගැටලුව හරියට තේරුම් ගත්තොත්. දැන් මේ වෙනකන් අපි කරේ බල පද්ධතිය සමතුලිතතාවයේ තියෙන නිසා සම්ප්‍රයුක්තය ශුන්‍ය විය යුතුයි කියන දේ භාවිත කරලා ගණන් හදපු එක. අපි දැන් බලමු අපි ඉගෙනගත්ත අනිත් දේවල් භාවිත කරලා කොහොමද මේ වගේ ගණන් විසඳන්නේ කියලා. අපි කලින් ගැටලුවම ලාමි ප්‍රමේය භාවිතයෙන් විසඳමු. එතකොට ලාමි ප්‍රමේය භාවිතයෙන් ගැටලු විසඳද්දී එක් එක් බල දෙක අතර කෝණ අපි දැනගෙන ඉන්න ඕනේ. මේ ආකාරයෙන් අපි මෙතන කෝණේ දන්නවා පයි බෙදීම 2යි කියලා. මේ කෝණේ පයි බෙදීම 3ක් නිසා අපිට P හා නිව්ටන් 3ක් වූ බලය අතර කෝණය මේ ආකාරයෙන් හොයාගන්න පුළුවන්. ඒ වගේම මේ කෝණය පයි බෙදීම 6ක් නිසා Q සහ නිව්ටන් 3ක් වූ බලය අතර කෝණයත් අපිට මේ ආකාරයෙන් හොයාගන්න පුළුවන්. දැන් අපි පද්ධතියේ එක් එක් බල දෙකක් අතර කෝණ දන්නවා. ඒ නිසා අපිට පුළුවන් දැන් ලාමි ප්‍රමේයෙන් ගැටලුව විසඳන්න. ලාමි ප්‍රමේයට අනුව අපිට ලියන්න පුළුවන් 3 බෙදීම sin π බෙදීම 2 සමානයි P බෙදීම sin 5යි π බෙදීම 6 සමාන වෙනවා Q බෙදීම sin 2යි π බෙදීම 3. එතකොට අපිට මේ ප්‍රකාශනයෙන් අපිට ලියා ගන්න පුළුවන් 3 සමාන වෙනවා P බෙදීම භාගය 1 සමාන වෙනවා Q බෙදීම මූල 3 බෙදීම 2. මේක අපි සුළු කරගත්තොත් P හා Q අතර මේ ආකාරයේ සම්බන්ධතාවයක් ලැබෙනවා. මෙතනින් අපිට ලැබෙනවා P සමානයි 3 බෙදීම 2යි කියලා. මෙන්න මේ දෙක සැලකුවොත් අපිට එතනින් Q ලගේ ගන්න පුළුවන් Q සමානයි නිව්ටන් 3යි මූල 3 බෙදීම 2යි කියලා. මේ උදාහරණය ඔයගොල්ලෝ තනියෙන් කියවලා හදලා බලන්න. ඊට පස්සේ මගේ පිළිතුරත් එක්ක ඔයගලන්ට සංසන්දනය කරලා බලන්න පුළුවන්. ගැටලුවට අදාළ රූප සටහනත් මම මේ ආකාරයෙන් ඇඳලා තියෙනවා. මීළඟ උදාහරණය මේ ගැටලුවත් ඔයගොල්ලෝ කියවලා තනියෙන් හදලා බලන්න. ඊට පස්සේ මගේ පිළිතුරත් එක්ක සංසන්දනය කරලා බලන්න. මෙතනදිත් මම මේ ගැටලුවට අදාළ රූප සටහන ඔයගලන්ට ඇඳලා තියෙනවා. නමුත් විභාගයේදී ඔයගලන්ට ගැටලුවක් දුන්නහම ඔයගොල්ලෝ තනියෙන් රූප සටහන ඉස්සලම ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ තමයි ගැටලුව විසඳන්න පටන් ගන්න ඕනේ. ඒ උදාහරණයත් එක්ක අංශුවක් මත ක්‍රියා කරන ඒකතල බල පද්ධතිය කියන පාඩම් මාලාව අවසන් වෙනවා. අද කොටසේදී අපි ඒකතල බල පද්ධතියක සමතුලිතතාවය ගැන කතා කරා. ඒ යටතේදී අපි විශේෂයෙන් අවධානය යොමු කරා බල දෙකක සමතුලිතතාවය ගැනත් බල තුනක සමතුලිතතාවය ගැනත්. බල තුනක සමතුලිතතාවය යටතේ අපි බල ත්‍රිකෝණ ප්‍රමේය හා ලාමි ප්‍රමේය තවදුරටත් කතා කරා. අපි දැන් මේ පාඩම් මාලාවේ සාරාංශය දිහා බැලුවොත් අපි පළවෙනි කොටසෙන් කතා කරා බලය කියන සංකල්පය ගැන. ඒ වගේම අප අවට පරිසරයේ දකින්න පුළුවන් විවිධාකාර වූ බල පිළිබඳව අපි කතා කරා. අපි දෙවෙනි කොටසෙන් කතා කරා ලක්ෂ්‍යයක් මත ක්‍රියා කරන බල දෙකක සම්ප්‍රයුක්තය සහ බල සමාන්තරාශ්‍ර නියමය ගැන. මේ පාඩම් මාලාවේ තුන්වෙනි කොටසෙන් අපි කතා කරේ ලක්ෂ්‍යයකදී එකවර ක්‍රියා කරන අසමාන්තර P හා Q බල දෙකක සම්ප්‍රයුක්තයේ විශාලත්වය හා දිශාව නිර්ණය කරන ආකාරය ගැන.
ඊළඟට හතරවෙනි කොටසේ අටතේදී අපි කතා කරා ඒකතල බල පද්ධතියක සම්ප්‍රයුක්තය හොයන්න බහුවස්ත්‍ර ක්‍රමය භාවිත කරන ආකාරයත් බල විභේදනයත් ගැන. අවසාන වශයෙන් පාඩම් මාලාවේ පස්වෙනි කොටසේ අටතේදී අපි කතා කරේ බල දෙකක සමතුලිතතාවය ගැනත් බල තුනක සමතුලිතතාවය ගැනත්. බල තුනක සමතුලිතතාවය යටතේ අපි බල ත්‍රිකෝණ ප්‍රමේයත් ලාමි ප්‍රමේයත් කතා කළා.